අනිවාර්යයෙන්ම ඉතින් කයියර මොනවද තියෙන්නේ වැඩක් කළාද ඊවා නේද මන්තුමිය ඈ මේ පළාතක මේ මේවැයි ජීවිපි දේශපාලනය කරනවා රැස්වීම කරනවා මේ මේ වටේ ඉන්න ජනතාව දන්නවා ආ කයිය මිසක් වැඩකෝ හරි මේ හම්බු කරන සල්ලි වලින් රට රාජ්‍ය වල ගිහිල්ලා එකතු කරන කෝටි ප්‍රකෝටි සල්ලි බිස්නස් ක්ලාස් එකේ පිට රට යන්න තරු පහේ හෝටල් වල නවයතන් ගන්න ආ ඒ වගේම තමන්ගේ ෆුල් ටයිමර්ස් ලගේ පූර්ණකාලීනව වැඩ කරන ක්‍රියාකාරිකයන්ගේ පවුල් නඩත්තු කරන්න ඩීසල් ගහන්න පාවිච්චි කරනවා මිසක් මේ මොකද්ද කරන්නේ කයිය පමනයි කයිය පමනම දැන් රැස්වීම වලට කමක් නැහැ විඳන් කරාට ප්‍රශ්නේ තියෙන්නේ මේ ඊට අමතරව තමන්ගේ සුඛ විහරණයට ඒ වගේම සතිය සතියක් ගන්න රට යන්න දැන් මේ 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 රටේ ඊටාම දුෂ්කර වෙලාවල් වලදීත් කයිරාගතුමා පිට රටනේ ඒතොර මේ ඡන්දෙ ඉල්ලන්නේ ජපානේද කැනඩාවේද ඇමරිකාවේද එංගලන්තේද ඡන්දෙ තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ නේ ලංකාවේ ඒතුව ලංකාවේ ඉන්නවලු ලංකාවේ ජනමතයේ අඩු වේගන යනකොට සල්ලි එකතු කරන්න පිට රට යනවා මොකද ඒගොල්ලන්ට පැවැත්මට ඒ කියන්නේ විපක්ෂයේ හැටියට සුව පහසුව පවුල් නඩත්තු කරමින් දරුවන්ට නෝනලට පුංචි අම්මලට සීයලට ආච්චිලට කන්න දෙමින් පක්ෂ සල්ලි වලින් ජනතාවගේ සල්ලි වලින් ජීවත් වෙන්න ඒගොල්ල ක්‍රමවේදයක් හදාගෙන තියෙනවා ඒ නිසා අපිට ප්‍රශ්නයක් නැහැ බිරිඳට කන්න දුන්නත් පුංචි අම්මට කන්න දුන්නත් දරුවන්ට කන්න දුන්නත් හැබැයි හම්බු කරලා කන්න දෙන්න ඕනේ අපි නම් කන්න දෙන්නේ හම්බු කරලා මන්ද කොහේයිද කියලා හරි කොහොමද ඉතින් ෂුවර් එක පෙරදෙන එක ෂුවර් තමන් හම්බු කරන්නේ නැති අයට වෙන මොකක් හරි කියන්න පුළුවන්ද ඇත්ත වශයෙන්ම ඉතින් පොහොට්ටු දේශපාලනේ පොහොට්ටු බලයට ආවේ පාස්කු බෝම්බ ප්‍රහාරය හරහා මහ පව් ගොඩක් කළානේ ජීවිත විශාල ප්‍රමාණයක් නැති කරලා තුවාල කරලා ලේ මතින් බලයට ආපු ආණ්ඩුවක් මේ. ඉතින් මේ ආණ්ඩුවට ඒ පළවිපාක ලැබෙනවමයි. දැන් අපිට පේනවා වික්‍රමසිංහ මහත්තයා ගාව කණ්ඩායමක් රාජපක්ෂ මහත්තයා ගාව කණ්ඩායමක් ඒ වගේම අපි ගාවත් කණ්ඩායමකට ඇවිල්ලා තවත් නන්නත්තාර වෙච්ච පිරිසකුත් ඉන්නවා මේ සම්පූර්ණ පොහොට්ටු දේශපාලනය අද අවසන් වෙලා තියෙනවා මම හිතන්නේ අවසන් වීම හොඳයි මේ මහා ලේ ගඟක් මැදින් තමයි ඔවුන් බලයට පත් උනේ ඒ පාපය ඒ පව ඔවුන්ට පළ දීලා තියෙනවා